අයිබෝන් හරිද හරියටම කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මිට ටික වේලාවකට පෙර කොළඹ ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලැබුවා ඒ පිළිබඳ තොරතුරු වගේම අද දවසේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මයික් පොම්පියෝ මහතා රාත්‍රී 7:35ට පමණ දෙවියන්ට පැමිණියා ඒ සම්බන්ධයෙන් වන දර්ශන තපසතුයි රැඳෙන්න මේ සියලු තොරතුරු ඔබට ගෙන එන්නට සූදානම් මම උදේෂ්වනිට මේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල अमेरिकानु राज्य लेखा माइकल पोम्पियो दिवाइनटे අද දිනේට කොවිඩ් මරණ තුනක් වයස අවුරුදු 19ක තරුණයෙකුත් ඒ අතර එය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අඩුම වයස් කොවිඩ් ආසාදිත මරණයයි අද දින මියගිය දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බවට තොරතුරු හෙළි වෙයි මින්වන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 5000ක් ඉක්මවයි පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් කොළඹ පමණක් ආසාදිතින් 1147ක් කොවිඩ් හමුවේ පීඩාවටපත් ජනතාවට සහන දෙන්න සජිත් යලිත් රජයෙන් ඉල්ලයි බ්‍රැඩ්ඩික්ස් ආයතනයෙන් කොරෝනා ව්‍යාප්ත වීම පිළිබඳ සති දෙකක් තුල වාර්තාවක් දෙන්න නීතිපතිගෙන් වැඩ බලන පොලිස්පතිට නියෝග වැඩ නතර කර ඇති ආයතනවල සේවකීන්ගේ රැකියා ආරක්ෂා කරන්න මාසක වැටුපෙන් 50ක් හෝ රුපියල් 14500ක් ලබා දෙන්න රජය අවධාරණය කරයි හිටපු ඇමති රිචඩ් නොවැම්බර් මාස 10වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරයට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මීට ටික වේලාවකට පෙර යුද හමුදාපති ලුතුරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිවේදනය කර සිටියා පානදුර හෝමාගම මොරටුව යන පොලිස් බල ප්‍රදේශ වලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව මෙතන සිට ක්‍රියාත්මක වන පරිදි පානදුර හෝමාගම මොරටුව යන පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පනවා ඇති බවයි යුද හමුදාපති ලුතුරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා අද රාත්‍රියේ දිවයිනට පැමිණියා රාජ්‍ය ලේකම්වරයා පිළිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ මෙරට ඇමරිකානු තානාපතිනි ඇලෙනා විටිප්ලිට්ස් මහත්මිය ඇතුළු නියෝජිතයින් පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණ සිටියා राज्य तांत्रिक साक्षात्कार संदर्भ अमेरिका के राज्य लेखा माइकल पोम्पियो महताय तुलु दूत पिरिस अदु पसुर्वे दिवय नेट पेमिनिया අද පසුරු 7:30ට පමණ දිවයිනට පැමිණි රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව විදේශ අමාත්‍යාංශයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහාද සහභාගී වීමට නියමිතයි. ඉන් අනතුරුව හෙට දින රාජ්‍ය ලේකම්වරයා දිවයිනෙන් පිටත් වන අතර මාලදිවයිනේ සංචාරයක නිරත වීමටද නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක් සමගින් හවුල්කාරීත්වයක් සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරණය කිරීමටත් නිදහස් හා විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් සඳහා වූ පොදු අරමුණු ඉදිරියට ගෙන යාම අරමුණු කරගනිමින් ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහා රාජ්‍ය ලේකම්වරයා එක්වන බවයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ. මේ අතර සිය සංචාරය ආරම්භ කරමින් රාජ්‍ය ලේකම්වරයා සිය ට්විටර් ගිණුමේ සටහනක්ද තබා තිබුණා. මයික් පොම්පියෝ මහත්මයාගේ මේක කලාපීය සංචාරයක් තිබෙන්නේ. මේක ලංකාවට විතරක් නෙවෙයි ඒතුමා එන්නේ ඉන්දියානු සාගරයේ තිබෙන ඒ ආරක්ෂාව පිළිබඳවත් අනිවාර්යයෙන්ම මේ සාකච්ඡා කරනවා. ඒ MCC කිසුම් ගැන සාකච්ඡා සමහර වෙලාවට කරන්න ඉඩ කඩ තිබෙනවා. නමුත් අපි රජයක් හැටියට අපේ ස්ථාවරේ අපි පැහැදිලිව කියලා තිබෙනවා. මේ විදේශ ප්‍රතිපත්තිය දිහා බැලුවොත් එහෙම අපි ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ගෙනියන්න
අපි අරමුණු කරනවා. කෙසේ වෙතත් රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය පිළිබඳව චීන තානාපති කාර්යාලයේ විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන පරිදි මෙරට අභිමතාර්ථයන්ට අත්නොමතික ලෙස මැදිහත් වීම නොකළ යුතු බවට දැඩි ලෙස දැනුම් දී තිබෙනවා. එමෙන්ම ඇමරිකාවේ කොවිඩ් ආසාදිතින් සහ මරණ ශීඝ්‍ර ලෙස වාර්තා වන වකවානුවක් තුළ රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේද සෞඛ්‍ය අර්බුද රසකට මග පාදන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙතර ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තුළද විවිධ අදහස් පළ වුණා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන නිල සංචාරය. ඔය නිල සංචාරයේදී තවත් රටවල් කීපයකටම ආසියා කලාපයේ සංචාරය වෙනවා. පැය ගණනාවක් තමයි පැය 10ක් 18ක් පමණ තර කාලයක පමණයි රැඳී සිටින්නේ. ඒ කාලය තුළ අපේ රටේ ද්විපාක්ෂික සම්බන්ධතා असंख्यूसुम Pompeo ලංකාවට එන්නේ අපේ විදේශ ප්‍රතිපත්තිය නොමැති ප්‍රතිපත්තිය අපි කිසි කෙනෙක්ට බැඳිලා නැහැ ඕනම කෙනෙක් එනකොට අපි පොරොන්දු මත එන්නේ නැහැ සෞභාග්‍ය ඉදිරි දැක්මෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ප්‍රතිපත්ති ඉදිරිපත් කළා තියෙනවා ඒ ප්‍රතිපත්ති වලින් වෙනස් වෙන්නේ නැහැ අපි ඒ හින්දා ඕන කෙනෙක්ට එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ එයාගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් හැබැයි කිසිම අදහසකට අපි බැඳිලා නැහැ පහුගිය ආණ්ඩුවෙන් එළිබිච්ච ගිවිසුම් නැවත අපි අස්සම් කරනවා කියන එක තර්කයේ වැරදි මේ විරවස මහත්තයා එදාසල පොම්පේ මහත්තයා ගැන කියපු කරන්දරේ මම රටේ ජනතාවගෙන් කියනවා ඉදිරි පැය 48 ඇතුළත මල් විරවස මහත්තයා ඉන්න තැනක් අපිට හොයලා දෙන්න අපි වටිනා පංචායතයක් තෑගි දෙනවා සීතනෝනක් කිව්වේ එතුමා එන්නේ අපේ රටේ ඊට සුද්ධ කරන්න ඕ එන්න සුද්ධ කරන්නලු වෙන්නේ අපි වටිනා කුඩේකුයි ටෝච් එකකුයි ඔබතුමාලට පරිත්‍යාග කරනවා සීතනෝන ඉන්න තැනක් හොයලා දුන්නොත් මේ අනිත් මහත්තයා දැන් මේ පැනමායල වගේ යලක් කපනවයි කියලා ජනතාව බේවද්දපු ගම්මබිල මහත්තයාත් හොයලා දෙන්න මේ පැය 48 ඇතුළත जनपदीटे මයික් පොම්පියෝ ලංකාවට එන්නේ නිකම්ම නෙමෙයි ආසියානු කලාපය තුළ නිදහස් කලාපයක් බිහි කරන්න ඒ කියන්නේ ඇමරිකානු උමනාවට අනුව මේ ආසියානු කලාපයේ මෙහෙවන්න තමයි මයික් පොම්පියෝ ලංකාවට එන්නේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 22ක මේ වන විට පැතිරමින් පවතින කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳවයි දැන් තොරතුරු COVID-19 වෛරසයේ ආසාදනය වීමෙන් අද දිනේ මෙරටින් මරණ 3ක් වාර්තා වුණා. මේ අතරින් මියගිය 19 හැවිරිදි තරුණයා සහ 87 හැවිරිදි කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. අද දිනේ නව රෝගීන් 293 දෙනෙකු වාර්තා වීමත් සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ COVID පොකුරු වලින් ආසාදිතින් සංඛ්‍යාව 5000සේ සීමාවත් ඉක්මවා ගියා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ 17 වන මරණය අද පස්වරුවේ වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි ජායල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙතර COVID-19 වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. මොවුන් කොළඹ දෙක සහ කෙසෙල් වත් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි මේ වන විට වාර්තා වන්නේ. ඒ අනුව අද දින මෙලෙස COVID මරණ 3ක් වාර්තා වීමත් සමග COVID ආසාදනය වී මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 19ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දේහන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. පැලිය
ගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කොවිඩ් ආසාදනයේ වූ පුද්ගලින්ගේ ආශ්‍රිතින් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කළ කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වී තිබෙනවා. ඒ අනුව ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කළ බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. කොවිඩ් වෛරස් ආසාදිතින් හත් දිනකද බණ්ඩාරවල ප්‍රදේශයෙන් වාර්තා වනවා. හපුතලේ හා දියතලාව යන ප්‍රදේශවලින් ආසාදිතින් 5 දිනකු හා බණ්ඩාරවල ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකුත් ඇල්ල ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකුත් වාර්තා වූ බවයි හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. ඌපරණගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ බල ප්‍රදේශයට අයත් බලකල ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණියකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කර ඇති මෙම තරුණිය මීට දින 14කට පෙර සිය නිවසට පැමිණ නිරෝධායනය වී ඇති අතර සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුවයි ඇය ආසාදිතයෙක් ලෙස තහවුරු වී ඇත්තේ. නුවරඑළිය ආගරපතන ප්‍රදේශයෙන්ද COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. මෙම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවය නියුතු පුද්ගලයෙකු වන අතර ඔහු පසුගිය 25 වනදා සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි COVID වෛරසය ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ. COVID-19 වෛරස් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හැටන් නගරයේ හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කළා. එම ප්‍රදේශයෙන් මේ වන විට COVID ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 200කට අධික පිරිසක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. වේල වීදියේ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු එම පොලිස් ස්ථානයේ භෝජනාගාර පාලකවරයා බවයි වේල වීදියේ පොලිස් ස්ථානාධිපතිවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මහනුවර කඩුගන්නාව පොත්තපිටිය නගරෙන්ද COVID ආසාදිතයෙකු හමු වීමත් සමග එම නගරයේ තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. හික්කඩුව නගරෙන්ද COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු හමු වී ඇති අතර ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. COVID වෛරසය ආසාදනය වූවන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස් තුලම නිරෝධායනය කිරීමට ඊයේ දින සිට තීරණය කළා. මේ ආකාරයෙන් නිවසක නිරෝධායනය වුණත් අසල්වැසියන්ට තර්ජනයක් වෙන්න පුළුවන්. සමහර රටේ භූමියේ තියෙන විශාල නිවාස සංඛ්‍යාව. එහෙම නැත්නම් එක සමහර කට්ටිය පොදු වැසිකිළි නාන ස්ථාන භාවිතා කරන තැන් තියෙනවා. තමුන්ගේ නිවස ඇතුළේදී ඒවා සම්පූර්ණයෙන් තමුන්ට පෞද්ගලිකව නැති දයක් තියෙනවා ඒ වගේ. පතුවල නැත්නම් සමහර නිවාස සංකීර්ණවල මේ තත්ත්වයන් ඇති වෙති. එහෙම වුණොත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නැත්නම් වෛද්‍යවරයා විසින් මේ අනුව තීරණයක් කරා මොවුන්ව අපි මේ ආකාරයෙන් කරගෙන ආපු විදිහටම නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට කටයුතු කරනු ලබනවා. එසේ කිරීමට හැකියාවක් නොමැති අයුරු සම්බන්ධය ඒ ආකාරයෙන් කරනු ලබනවා. COVID-19 රෝගීන්ගේ පළමු පෙළේ ආශ්‍රිතින් අපි නිවස තුළ නිරෝධායනය කිරීමේදී අනුගමනය කළ යුතු කටයුතු කිහිපයක් තියෙනවා. පවුලේ අනිත් අය සමග ගැටෙන්නේ නැතුව පුළුවන් තරම් අවම වෙන් වෙලා ඉන්න ඕන. ඔවුන්ට යම් කිසි රෝග ලක්ෂණ පහළ වෙනවනම් රෝහලට පැමිණීම සිදු කරන්න ඕන. මේ නිරෝධායනය වීම කියන එක නිවස තුළදී සිදු කිරීම පිළිබඳව මම හිතන්නේ අපේ ජනතාවට ඉතාමත්ම හසල අත්දැකීමක් තියෙනවා. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ නම් වෛරසය පරාජය කළ හැකිවනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. මෙම රෝගී වැළැක්වීමට ගතයුතු ප්‍රධාන පියවර හතර ගැන නිරන්තරයෙන් මාධ්‍යවල සඳහන් වෙනවා. අත්පිරිසුදු කර ගැනීම, උෂ්ණත්වයේ පරීක්ෂා කිරීම, දුරස්ථභාවයේ තබා ගැනීම, මුහුණු ආවරණ පැළඳීම. මේ හතර තමයි හැම අවස්ථාවකදීම කියන්නේ. මේ හතරට හරියටම අනුගත වෙලා කටයුතු කළොත් මේ රෝගය බෝ වෙන්නේ නැති බවට ප්‍රධානම සාක්ෂියක් අපේ රටෙන් තියෙනවා. ඒක තමයි IDH රෝහලේ කාර්ය මණ්ඩලයේ තත්ත්වය. මේ රෝහලේ කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙකුට මේ රෝගය වැළඳුනේ නැහැ. මේ වැළඳුන් නැත්තේ නිසි සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරපු නිසා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙන් සියත අප විමසීමක් සිදු කළා. මේ වෙනකොට කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල සහ විශේෂයෙන්ම ගාල්ල ප්‍රදේශය අද දවසේ වෙනකොට යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයන් අපිට පේන්න තියෙනවා. මේ අනුව ඊයේ දිනේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තවදුරටත් අපේ වෙනස් විය යුතු උපක්‍රම මොනවාද, එය තවදුරටත් වැඩි දියුණු විය යුතු අංශ මොනවාද කියන කාරණා සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ජනාධිපතිතුමාට බාර දුන්නා. මේ මොහොත වෙනකොට රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නෙමෙයි තියෙන්නේ, ප්‍රාදේශීය දිස්ත්‍රික්ක සංචරණ සීමා පැනවීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ ක්‍රියාවලිය නිශ්චිතව විද්‍යාත්මක කරනොත් අපිට හැකියාව තියෙනවා මේ අභියෝගය ජය ගන්න.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළු දිවයිනේ අනිකුත් පොලිස් බල ප්‍රදේශවල නිවාස හා ආයතනයන්හි මාසික විදුලි බිල්පත් පදනම්ව කිසිදු අයුරකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරම මහතා අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියටත් විදුලි බල මණ්ඩලයටත් උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන COVID-19 වෛරසයේ පාලනය හා මර්ධන වැළපිළිවෙල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා අවශ්‍ය සියලුම සහයෝගයක් ලෝක බැංකුව මගින් ලබා දීමට කටයුතු කරනා බවත් ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ෆැරිස් හඩාඩ් මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සමග අද දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ ඔසේ COVID-19 වෛරසයේ ව්‍යාප්ත වීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කර ඒ පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්නම නිවේ සඳහන් කළේ නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට එම දැනුම් දීම සිදු කළ බවයි. මෙන්න අප වෙත දැන් ලැබුණු තවත් පුවතක්. මේට සුළු මොහොතකට පෙර COVID-19 ආසාදිතින් 164 දෙනෙකු වාර්තා වීමත් සමගම අද දිනෙන් මේ මොහොත වන විට COVID ආසාදිතින් 457ක් හමු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මේට ටික වේලාවකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියේ නව ආසාදිතින් 164 දෙනෙකු වාර්තා වීමත් සමග අද දිනය තුල පමණක් මේ මොහොතේ රෝගීන් 457ක් දිවයිනෙන් වාර්තා වී ඇති බවයි. පැලියගොඩ කොවිඩ් පොකුරෙන් කොළඹ නගරයෙන් මේවන විට ආසාදිතින් 1147ක් වාර්තා වන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුනි මහතා පවසනවා. ෆිෂ් මාකට් එක පිහිටුවට පස්සේ සී ස්ට්‍රීට් එක ආසන්නේ දිගින් දිගටම එම ප්‍රදේශයට සේවාවන් සපයන මනුෂ්‍ය සම්පත දීලා තියෙන කොළඹ නගර සභාවෙන්. ඒත් මේ ශ්‍රම සැපයීම සපයන සහ වෙළඳ සල් අයිතිකරුවන් වැඩි දෙනෙක් පදිංචිව ඉන්නේ මෝදර මට්ටක්කුලිය මහවත්ත ග්‍රෑන්ඩ් පාස් ඒ වගේම මරදාන දෙමටගොඩ කියන ප්‍රදේශවලින්. ඉතින් ඒ නිසා තමයි අපිට මුලින් වාර්තා වුණේ රෝගීන් 337ක් විතරයි. ඊට පස්සේ අපි ඔවුන්ගේ ආශ්‍රිතයින් හඹාගොස් ඔවුන්ට PCR පරීක්ෂණ සිදු කිරීම තුළින් අපිට එක් පුද්ගලයෙක්ගෙන් තව පුද්ගලින් 3 දෙනෙක් දළ වශයෙන් හොයාගන්නට පුළුවන් වුණා. එතකොට මේ අපේ ඉන්න 1147යි මේ සියලු දෙනාගෙන් අතිමහත් බෞතරය 850කට ආසන්න ප්‍රමාණය කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පළමු ආශ්‍රිතයින්ගේ කරන ලද PCR පරීක්ෂණ වලින් හොයාගත්තා. අද දිනේ සිට නිවෙස් තුල නිරෝධායන කටයුතු සිදු වෙනවා පළමු පෙර ආශ්‍රිතයින්ව. එතකොට මේ පළමු පෙර ආශ්‍රිතයින් නිවෙස් වල නිරෝධායන වීම අපිට විශාල අභියෝගයක්. භාවිතෙන් ඉවත් කරන හිස් කාබන් පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. භාවිතයෙන් ඉවත් කෙරෙන හිස් කාබන් පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා සකස් කෙරුණු ප්‍රථම බහලුව ජනාධිපති කාර්යාලයේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. පාසල් සිසුන් ඉලක්ක කොට ක්‍රියාත්මක කෙරෙන අපි හැදී රට හදමු යනුවෙන් මෙම වැඩසටහන නම් කර තිබෙනවා. දිනකට පාසල් පද්ධතියෙන් ඉවතලන කාබන් පෑන් බට ප්‍රමාණය කිලෝ 80ක් වමන වන අතර වසරකට කිලෝ 29000 ඉක්මවන බව මේ වන විට प्रकाश කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත්ව සිටින රජයේ සමස්ත ජනතාව වෙනුවෙන් සහන සලසා දීම රජයේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පන්නිපිටියේ දේවරම් වෙහෙර විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අත හස් දක්වමින් කොරෝනා විසණය සමාජ ව්‍යාප්තියක් කරා ගොස් තිබෙන මේ වගේ මොහොතක අපේ රට දැය සුරක්ෂා කරන්නට ජනතාව රැක බලා ගන්නට රටක් හැටියට අපි සියලු දෙනාම වාද බේද නොතකා එකතු විය යුතුයි. මේ මොහොත වෙන විට අපේ රටේ කුසගින්නෙන් පෙළෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා සිටිනවා. මේ රටේ මේ කොරෝනා විසණය තුළින් ජන ජීවිත අඩාල වුණු පුරවැසි පළපුරට
ආදායම් මාර්ග අහිමි වුණු මේ රටේ පොඩි මිනිසාට සහන සුබ සාධනය මූල්‍ය ශක්තිය ලබා දීම අද රජයේ වගකීම. අහස උසට බඩු මිල වර්ධනය වෙලා තිබෙන මොහොතක වහාම බඩු මිල අඩු කරන්නට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්නට වර්තමාන රජය කැප වෙන්නට ඕන. රටක් හැටියට එක්සිත්ව එක්සත්ව රට ගොඩනගන කාර්යයේ විපක්ෂය අපි සියලු දෙනාම ප්‍රායෝගිකව සක්‍රියව සිටිනවා. නමුත් රටක් තියෙන්නට නම් රටක ජනතාව ශක්තිමත් වන්නට ඕන. අපි හැමෝම එකට එකතු වෙලා කොරෝනා මාරයා පරාජය කරන්නට එක්සේසත් වෙමු. එකට අත්වල් බැඳගමු. कोरोना वायरस आसादी संधा उपरीव सत्कार सफेमठ जनाधिपति गोटाबे राजपक्ष महता विसिन आवाश्य उपदेश लबादी एति बव सम कैबिनेट प्रकाशक अमात्य वैद्य रमेश पतिरण महता पवसन वा ए अद पवती कैबिनेट तीर्ण दनम दी मे मात्य साक्षावटेक्वे मे මෙම රෝගී තත්ත්වය සමග ජන ජීවිතය සහ රට අකර්මණ්‍ය නොකර ඉදිරියට ගෙන යාමේ වගකීමත් බාර ගන්නට කටයුතු සිදු කරමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඊටම වගකීමෙන් මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් රෝගීන්ට උපරිම රෝගී සත්කාර සේවන් සපයන්නට සහ නිරෝධායනන් පිරිස් සෞඛ්‍ය සම්පන්න නිරෝධායන කටයුතු කරන්න අවශ්‍ය කටයුතු සලසලා තිබෙනවා. සැප්තැම්බර් මාසයේ දක්වා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කාර්යසාධක බලකාය ඇති කරගත් එක්ගතාවයේ උනේ COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් වැඩ නවත් තොනලද ආයතනවල එවන විට සේවය කර්මීට සේවකයන්ගේ රැකියා අහිමි නොකර උන්ව පවත්වාගෙන යෑම. ඒ වගේම වැඩ නොමැතිකම නිසා සේවකයන් නිවෙස්වල නැවතීමේ අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා නම් අවසාන වරට ගෙවපු මූලික වැටුපෙන් 150ක් හෝ රුපියල් 14500 කියන මුදලෙන් දෙකෙන් වැඩි එක ඒ නිවසේ රඳවා සිටින සේවකයන්ට ගෙවන්න. 2020 දෙසැම්බර් මාසයේ දක්වාම මෙම එකඟතාවයන් ක්‍රියාත්මක කරන්න කාර්යසාධක බලකාය තීරණය කළා තියෙනවා. मेरट कोरोना वायरस व्याप्ति अट वर्तमान आंडू वगकी हेतु बव पार्लिमेंटु मंत्री एस एम मरिकार महता पवसनवा याद कोलंबदी पेवती माध्य हमुवकट एक्वेमे කොරෝනා බෝකරේ මේ ආණ්ඩුව මේ රටට ජනාධිපතිකමත් අරගෙන ඉවරයි 3න් 2ක් අරගෙන ඉවරයි ඒකාධිපති ව්‍යවස්ථාවත් සම්මත කරගෙන ඉවරයි පළාත් සභා ටිකක් අතේ තියෙනවා ප්‍රාදේශ සභා ටිකක් තියෙනවා ඔක්කොම මගුල් ටික තියෙනවනේ ඉතින් ඒ නිසාවත් දැන් බෝකරේ කොරෝනා ටික නැති කරන්නකෝ කිසිම වුමනාවක් නැහැ ජනතාව රැක බලා ගන්න මොනා වුණත් අපේ වැඩේ අපි කරගන්නවා කියන තීරණයක තමයි ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා ඉල්ලා හිටිනවා මේ ජනතාවගේ බඩගින්න පීඩනයක් බවට පත් කරලා ඒක පිට වෙන්න දෙන්න එපා මේ එක පොකුරු වශයෙන් නිරෝධායනය වීම හරියන වැඩක් නෙමෙයි රෝහල් වල ධාරිතාව ඉක්මවා ගිහිල්ලා ගෙවල් වල නිරෝධායනය කරනවා විතරක් නෙමෙයි ගෙවල් වල ඉඳන් ඒ ඇයට ප්‍රතිකාර කරන්න තත්ත්වෙට පත් වෙලා තියෙනවා ඊ කුලිය පිටි හම්බුන රෝගියෙකුට අද වෙනකන් රෝහලක් අනුයුක්ත කරලා නැහැ ඇඳක් නිදාස් වෙනකන් ඉන්න කියලා උපදෙස් දීලා තියෙනවා ඒ වගේම දැන් කුරුණෑර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් පහකට ආසන්න ප්‍රමාණයක් ඇඳිරි නීතිය දාලා තියෙනවා විශේෂ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඡන්දය දීලා එතුමාව අගමැති කරන්න පාර්ලිමේන්තුවේ එන්න ශක්තිය දුන්නු කුරුණෑර දිස්ත්‍රික්ක ජනතාවට කුඩම්මාගේ සැලකිලිද කියලා මම මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් අහන්න කැමතියි රජය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන මස 10වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. පසුගිය ජනාධිපතිවරණයේ දිනේ පුත්තලමේ සිට අවතෙන් වූ ඡන්දදායකින් ළඟම බස් රථවලින් ප්‍රවාහනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 10වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. කෙසේ වෙතත් ඡන්දදායක කින් ප්‍රවාහණය කිරීම සඳහා දරූ වියදම් කිසියම් සංවිධානයක් විසින් ආපසු ගෙවා ඇති නිසා ඉන් රජයට පාඩුවක් සිදු වී නොමැති හේන් එම ක්‍රියාව හරහා අපරාධමේ වරදක් උද්ගත නොවන බව විත්තියේ නීතිඥවරුන් විසින් අප ඉල්ලීම ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් සැකකරුවන්ට අප දීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන හේන් අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යයි අතරංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් 7 දෙනෙකු රුපියල් ලක්ෂ 3 ක ශරීර ඇපයක් මත මුදාහරින් ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර සිටියා. විසුවන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු රටේ වත්මන් දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිතුමාට පස්සේ තමයි අධ්‍යාපන සුසුකම් විද සුසුකමක් නොලබන අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබා දෙන්න එහෙම නැත්නම් ඒ අයව ආණ්ඩුවේ රැකියා ලබා දෙන එක තමයි අවශ්‍යතාවය උනේ.
වැඩි බලය දූෂණයට වංචාවට මිනී මැරුමට හේතු වෙනවා වගේම විනාශයටත් හේතු වෙනවා ඒක 2010 අපි දැක්කා දහමනේ සංශෝෂණය ඉවත් කරගන්න අවශ්‍යතාවය තිබා 3/2 ජනවරමක්. ඒකට ඡන්දෙ දුන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුද ඡන්දෙ දුන්න ඩයනද අපේ මන්ත්‍රීවරුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ජනතාවගේ පැත්තෙන් මේ වෙනකොට ඉෂ්ට කරපු එකම කාරණයක්වත් තියෙනවා. ජනතාව එක පැත්තකින් කොරෝනා වලින් බැටකනවා. අනිත් පැත්තෙන් දැන් ජීවත් වෙන්න බැරුව බැටකනවා. ව්‍යාපාරික සියල්ල කඩන් වැටමින් ඉන්න ව්‍යාපාරිකයෝ ටික මේ ඔක්කොම බැටකන ආණ්ඩුවට අවශ්‍ය වුණා 20 වෙනි සංශෝධනය කියන්නේ. රාජසභා මණ්ඩපය කඩා බිඳ දමලා මේ වෙනකොට දින 100 පැනලා තියෙන්නේ. හැබැයි කඩපු අපරාධකරු තාමත් නගරාධිපති විදිහට නිර්පද්‍රිතව තමුන්ගේ රාජකාරිත් කරනවා. රට ගොඩනගන්න විනාඩියක්. පොසිටිව් මිනිට් දැන්. මේ දිනවල ලොව පුරා උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමට සහ ඉන් ආරක්ෂා වීමට විවිධ පාර්ශවයන් විසින් නව නිපැයුම් හඳුන්වා දීමට ඉදිරිපත්ව සිටිනවා. මේ එලෙස වෛද්‍යවරයෙක් විසින් නිර්මාණය කළ නව නිපැයුමක් පිළිබඳව තොරතුරුයි. COVID-19 ආසාදනය වූ රෝගීන් සහ එම රෝගියාගේ ආශ්‍රිතීන් පහසුවෙන්ම හඳුනාගත හැකි මෘදුකාංගයක් නිර්මාණය කිරීමට දික්කොය මූලික රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍ය ලහිර ප්‍රබෝධ මහතා සමත්ව තිබෙනවා. ඔහු පවසා සිටින්නේ ස්මාර්ට් ජංගම දුරකථනයකට අදාළ මෘදුකාංගය ඇතුළත් කිරීමෙන් පසු COVID-19 වෛරසය ආසාදනය වූ සහ ඔවුන්ගේ ආශ්‍රිතීන් පහසුවෙන්ම හඳුනා ගැනීමට හැකිවන බවයි. ආරක්ෂක අංශ විසින් හඳුන්වා දීලා තියෙන්නේ පොතක තමන්ගේ නම, ඇඩ්‍රස් එක, ෆෝන් අංකේ මේ දේවල් ලියන්න කියලා. අපි මෙන්න මේ දැකපු ප්‍රායෝගික ගැටලු මොනවාද කියලා හඳුනාගත්තට පස්සේ මම ලහිර සම්පත් කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයත් නිර්මාණය කරා මේ සඳහා ඇප් එකක්. එතකොට මේ කියන ඇප් එක හරහා අපි විසඳුම් ලබා දෙන්න සූදානම්. දැනට අපිට මේක භාවිතා කිරීමේ හැකියාව මෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැන් අප වෙත නිකුත් කළ තවත් විශේෂ ප්‍රවෘත්තියක්. හෝමාගම මොරටුව පානදුර උතුර සහ පානදුර දකුණ යන පොලිස්වල ප්‍රදේශයන්ටද ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දන්වා සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රවෘත්තිය යළිත් හෝමාගම මොරටුව පානදුර උතුර සහ පානදුර දකුණ යන පොලිස් බල ප්‍රදේශයන්ටද මේ මොහොතේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දන්වා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අප වෙත දන්වා තිබෙනවා. එම වදත් සමගින් රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා යළිත් හෙට උදෑසන 6ට හමු වෙමු උදෑසන ප්‍රවෘත්ති තුලින්. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.